සිරිගනායි ආදරෙන් පිළිගන්නවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. දවසෙත් අපි ඊයේ කතා කරපු දේත් එක්කම මේ කතා බහ තුළ අර ඒක ඉතුරු කොටස ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න. මේ පණිවිඩය වර්තමානයේ ස්වාමින් වහන්සේ සභාවට කතා කරන දේ, ආත්මයන්න් වහන්සේ සභාවට කතා කරන දේ කම් ඇත්තේ ආසාව. අපි ඊයේ කතා කරා ජෙරුසලම ගැන, ස්වභාවික වූ ජෙරුසලම. ස්වාමීන් වහන්සේ කොහොමද ඒකත් ජෙරුසලමත් එක්ක සම්බන්ධ වෙන්න යන්නේ? උන්වහන්සේ කොහොමද උන්වහන්සේගේ සෙනගත් එක්ක ක්‍රියා කරන්න යන්නේ? ජෙරුසලම තුල උන්වහන්සේ ක්‍රියා කරන්න යන ආකාරය, වර්තමානයේ සිදු වෙන ආකාරය මේ සියල්ල අපි ඊයේ කතා කරා. දැන් අපි දන්නවා ජෙරුසලම ආත්මිකව සමානයි සභාවට. අපි දකිනවා නව ජෙරුසලම ස්වර්ගයෙන් බහිනවා. ඒ දේවල් අපි දකිනවා. ඒතර ඒක නිසා මම ඒවා ගැන සංසන්දනය වෙන ආකාරය ගැන මම කතා කරන්න යන්නේ නැහැ. නමුත් ඒකේ තුල තියෙන අපි ඊයේ කතා කරපු දේත් එක්ක කොහොමද දෙවියන් වහන්සේ සභාව තුල ක්‍රියා කරන්න යන්නේ? දැන් අපි දැක්කා දාවිත් කොච්චර ප්‍රීතියෙන් කතා කරනවද දේවමාලිකාව ගැන, ජෙරුසලම ගැන. ජෙරුසලම මුළු නගරයම ශුද්ධ වුණේ දේවමාලිකාව නිසා, දේවමාලිකාවේ අභිමුඛයේ තිබිච්ච නිසා. ඒකේ කේන්ද්‍රස්ථානයේ දේවමාලිකාව. ඒ දේවමාලිකාව තුළ දෙවියන් වහන්සේගේ අභිමුඛය තියෙනකොට මිනිස්යන් ඒකට වතාවත් ඒකට ස්වාමීන් වහන්සේට ස්තුති කරන පිණිස ජෙරුසලමට යනකොට, පූජාවන් කරනකොට තුළ තියෙන අභිමුඛය ප්‍රකාශ වෙන්න යනවා. ඒකත් එක්ක දෙවියන් වහන්සේ ක්‍රියා කරන්න යනවා මුළු සභාව තුළම, මුළු ජෙරුසලම තුළම. උන්වහන්සේ මුළු ජෙරුසලම තුළ ක්‍රියාත්මක වෙන්නේ ඒ ජෙරුසලම මැද්දෙ නැත්තම් මොරා කන්ද තියෙන දේවමාලිගාව නිසා. දේවමාලිගාව විශේෂ වෙන්නේ දෙවියන්සගේ අභිමුඛය එතන තිබෙන නිසා. මිනිස්යන් එතනට ආකර්ෂණය වෙනවා. ඒක තමයි දාවුත් ඒක ලිව්වේ. ඊට පස්සේ අපි දකිනවා මේ දේවමාලිගාව රැක බලා ගන්න. එහෙම නැත්නම් දේවමාලිගාවේ දෙවියන් වහන්සේගේ වචනයට අනුව දෙවියන් වහන්සේගේ කාරණා කරන්න වගකීම ගත් අය කොහොමද හැසිරුනේ? පූජකයෝ කොහොමද හැසිරුනේ? ඒගොල්ලෝ කොහොමද ඒගොල්ලන්ගේ ඒගොල්ලන්ගේ පුද්ගලික ප්‍රයෝජනය උදෙසා දෙවියන් වහන්සේගේ දේ කොහොමද ඒගොල්ලෝ පාවිච්චි කරේ? ඒගොල්ලෝ කොහොමද දෙවියන් වහන්සේගේ වචනේ විකෘති කළේ? දෙවියන් වහන්සේගේ වචනයට විරුද්ධව ගියේ? දෙවියන් වහන්සේගේ වචනය කියලා දෙන දෙයට පටහැනි දේ ඒගොල්ලෝ හරි කියලා මිනිස්සුන්ට ඒත්තු ගන්වමින් කොහොමද දෙවියන් වහන්සේට පිළිකුල් දේ දේවමාලිගාව ඇතුලේ කරේ කියන එක අපි දැක්කා. ඒතර ඒකත් එක්ක වර්තමානයේ සභාවත් අපි ඒ විදිහට ආත්මිකව කිලුටු වෙලා තියෙන බව දෙවියන් වහන්සේ අපිට පැහැදිලි ලෙස පෙන්වලා දීලා තියෙනවා. ඔගොල්ලෝ ඇස් ඇරලා බැලුවොත් ස්වභාවික ඇස් නෙමෙයි, ස්වභාවික ඇස් වලින් නම් ලස්සන දේවල් ගොඩක් තියෙනවා. නමුත් ආත්මිකව ගොඩක් දේවල් සිදු වෙනවා. ආත්මිකව මේ සභාව ඇතුලේ ක්‍රියාපොතේ අපි දැකපු සභාව තුළ තිබුණා වූ මහිමය කොහොමද දේවමාලිගාවේ නැත්තම් සභාවෙන් එළියට ගියේ? දැන් අපම කිව්වා 1 කොරින්තු 3 16 ගැන. අපි පොඩ්ඩක් 1 කොරින්තු 3 පරිච්ඡේදය පොඩ්ඩක් අපි විග්‍රහ කරමු. චුටි පසුබිමක් ගන්න ඕන නිසා වැඩි වෙලා ගන්න නැතුව, නමුත් ඒක ඕගලන්ට මට පෙන්වන්න ඕන නිසා. නමුත් 16ට එන්න කලින් අපි 1 කොරින්තු 3 9 ඉඳලා පොඩ්ඩක් අපි ගමු. අපි 1 කොරින්තු 3 9 හරි 9 සහ ඊට ඉස්සෙල් නැව ගන්න පුළුවන්. නමුත් අපි පොඩ්ඩක් ගමු 1 කොරින්තු 3 9. මක් නිසාද අපි දෙවියන් වහන්සේගේ හවුල් වැඩ කරන්න ඕය? නුඹලා දෙවියන් වහන්සේගේ කෙතය, දෙවියන් වහන්සේගේ ගොඩ නැගිල්ල. ඒතර නුඹලා ගොඩ නැගිල්ල එකයි, God's building ඒක වචන. නුඹලා building ගොඩ නැගිල්ල එකයි. ඒතර මේ කතා කරන්නේ ශරීර ගැන නෙමෙයි කියන අපිට පැහැදිලි. නුඹලා දෙවියන් වහන්සේගේ ගොඩ නැගිල්ල. ගොඩ නැගිල්ල හරි. එතකොට ගොඩ නැගිල්ල කොහොමද හැදිලා තියෙන්නේ? 10 පදය අපි බැලුවොත් කොහොමද කියලා. මට දෙන ලද දෙවියන් වහන්සේගේ අනුග්‍රහය පරිද්දෙන් ප්‍රඥාවන්ත ප්‍රධාන ගෘහ නිර්මාණ ශිල්පියෙකු මෙන් මම අත්තිවාරමක් දෙමද. ඒතර ගේදරක අත්තිවාරමක් තියෙනවා. ඒතර මේ කතා කරන්නේ සභාව.
හරි ඒක එක තැන්වල වාතිවර දෙමි වෙන කෙනෙක් පිට ගොඩ නගයි ඒතර ගොඩ නගන්නේ වෙන කෙනෙක් ඇවිල්ලා ඒ සබාව ගොඩ නගනවා ශුද්ධාත්ම නම් සමය අවසානයේ ඔක්කොම කෙරෙන්නේ නමුත් එක එක්කෙනා පාවිච්චි කරනවා මේ පාවලතුමා උදාහරණ දෙන්නේ එකයි නමුත් එකිනෙකා ඒ පිට ගොඩ නගන්නේ කෙසේදයි බලා ගනීවා හරි එතකොට ඊට පස්සේ මොකද කියන්නේ 11 වෙනි පදේ මක්නිසාද දමා තිබෙන අත්තිවාරම හැර වෙන අත්තිවාරමක් දමන්නට කවරෙකුටවත් නොපුළුවන ඒ අත්තිවාරම නම් ක්‍රිස්තුස් වහන්සේය. ඒතර ක්‍රිස්තුස් වහන්සේ තමයි සභාවේ අත්තිවාරම. එතකොට අපි දකිනවා එපිස පොතේ දෙකේ කතා කරලා කියනවා අපොස්තුලවරුන් සහ ප්‍රපේතවරුන්ගේ අත්තිවාරම මත ගොඩ නැගුණා සභාව ක්‍රිස්තුස් වහන්සේගේ කොනේ ගල කියලා. අපොස්තුලවරුන් සහ ප්‍රපේතවරුන්ගේ අත්තිවාරම ක්‍රිස්තුස් වහන්සේගේ කොනේ ගල. අපි චුට්ටක් ඒකත් දාමු දෙපිස දෙකේ 20 මට මතක. හරි. මම ඒක පෙන්වන්න කතා කරන්න හිටියේ නෑ. මට හිතන එක කරන්න ඕනේ කියලා. එපිස දෙකේ එපිස දෙකේ අපොස්තුලවරුන්ගේ සහ 19 20 having been built on 20 නුඹලා ප්‍රේරිතයන්ගේත් ප්‍රපේතවරුන්ගේත් අත්තිවාරම පිට ඉදිකරනු ලැබ සිටින් නොවිය ක්‍රිස්තුස් වහන්සේම එහි කොනේ ප්‍රධාන ගලව සිටින්නේ. හරි දැන් ඊට පස්සේ මොකද කියන්නේ 21 දෙකේ 21 පිස දෙකේ 21 ඊළඟ පදේ කියනවා උන්වහන්සේ තුල මුළු ගොඩ නැගිල්ල. දැන් බලන්න එක ගොඩ නැගිල්ල ගැන මේ කතා කරන්නේ. එක ගොඩ නැගිල්ල. උන්වහන්සේ තුල මුළු ගොඩ නැගිල්ල හොඳ හැටියට එකතු කරනු ලදුව ස්වාමින් වහන්සේ තුල සුද්ධ වූ මාලිගාවක්ව සෑදීගෙන යන්නේය. සභාව ගොඩ නැගෙනවා. ස්වාමින් වහන්සේ තුල සුද්ධ වූ මාලිගාවක්ව එක මාලිගාවක්. ඒතර මේ කතා කරන්නේ අපේ ශරීර ගැන නෙමෙයි. මේ කතා කරන්නේ රැස් වෙලා අපි එකතු වෙලා කරන සභාව ගොඩ නැගීම තුල මේ සභාව ගැන කතා කරනවා. ඒතර මේ ගොඩ නැගිල්ල සමාන වෙන්නේ සභාවට. මෙතන ගොඩ නැගිල්ල. ඒ වගේම තමයි අපි දැක්කා. ඒතර මේකේ අත්තිවාරම පිස පොතට අනුව ප්‍රපේතවරු සහ අපොස්තලවරු සහ ප්‍රපේතවරු කොනේ ප්‍රධාන ගල යේසුස් වහන්සේ අනිවාර්යයෙන්ම කොරින්තු පොතේ කතා කරලා කියනවා ක්‍රිස්තුස් වහන්සේ අත්තිවාරමයි කියලා දාපු. ඒතරක හරි ප්‍රධාන කොනේ ගලන එක. හරි. එතකොට අපොස්තලවරු ගොඩ නැගලා ඒ හරහා ඒගොල්ලන්ගේ ඉගැන්වීම හරහා තමයි මොකද අපොස්තලවරු ක්‍රිස්තුස් වහන්සේ උගන්වපු දේ සභාවට ඉගැන්නුවා. ඒතර ඒ මත තමයි ගොඩ නැගෙන්නේ. ක්‍රිස්තුස් වහන්සේ ප්‍රධාන ගල. හරි. ඒක අපොස්තුල ප්‍රපේතවරු කියලා කිව්වේ ඒ කෙලින්ම කන් වලින් ඒගොල්ලොම අහපු දේ ඒගොල්ලෝ කිව්වා. ඒගොල්ලෝ දැකපු දේ ඒගොල්ලෝ කිව්වා. පාවලතුමත් තුන්වෙනි ස්වර්ගයට උන්වහන්සේ ගෙනහිලා පාවලතුමට පෙන්නපු දේ පාවලතුමා ගෙනල්ලා ඒක මත මිනිස්සුන් ගොඩ නැගුවා. ඒතොර සභාව ගොඩ නැගුවා. ඒතොර අන්‍ය ජාතික සභාව ඇත්තෙන්ම ගොඩ නැගුණේ පාවලතුමා තමපු ඒ අත්තිවාරම මත. ඒතොර ඒ අත්තිවාරම නම් ක්‍රිස්තුස් වහන්සේ. ඒතොර වෙන අත්තිවාරමක් දාන්න බෑ. ප්‍රධාන කොනේ ගල ක්‍රිස්තුස් වහන්සේ පාවලතුමා ඇතුළු අනිත් අපොස්තලවරුන්ගේ ඉගැන්වීම මත පැහැදිලි. ඒක තමයි මේ වෙන්නේ. ඒතර එක මාලිගාවක් ගැන මේ කතා කරන්නේ. එක මාලිගාව කියන්නේ සභාව. ක්‍රිස්තුස් වහන්සේගේ සභාව. හරි. ඒතර ඊට පස්සේ 12 වෙනි පදේ අපිට කතා කරලා කියනවා කොහොමද ගොඩ නගන්නේ? නමුත් අත්තිවාරම අපිට යමෙක් රන් රිදී අනර්ග ගල් ලී තුන පිදුරු වලින් ගොඩ නගන්නේ නම් කොහොම වලින් හැදුවත් මොනවා වලින් හැදුවත් 13 ඊළඟ පදේ මොනවලින් හැදුවත් අවසානයේදී එකිනෙකනගේ කර්මාන්තය ප්‍රකාශ වෙනවා. මක් නිසාද? ඒ ගින්නෙන් එළිදරව් වෙන නිසා. ඒ දවස ඒ ප්‍රකාශ කරන්නේ එක් එක්කෙනාගේ කර්මාන්තය කොයි ආකාරයදයි ගින්නෙන්ම ඔප්පු වෙනවා. ඒතර තමන් ගොඩනගන දේ එක් එක්කෙනා ගොඩනගන දේ සභාවන එක් එක්කෙනා ගොඩනගන දේ මොකද්ද කියලා ගින්නෙන් තමයි ප්‍රකාශ වෙන්නේ අවසානයේ. මොකද යේසුස් වහන්සේ අහන්න යනවා නැස බලන්න යනවා කර්මාන්තයේ දිහා ගොඩ නැගපු දෙය ගැන. හොඳයි. ඊට පස්සේ 14 එනවා. එක එකනයි කර්මාන්තයේ ඒ පිට ගොඩ නැගුවා වූ යම් කෙනෙකුගේ කර්මාන්තයේ පවතිනම ඔහු විපාකයක් නැත රිවෝඩ් එක ලැබෙනවා. මොකද ක්‍රියාව අනුව තමයි රිවෝඩ් එක දෙන්නේ. හරි. ක්‍රියාවම තමයි රිවෝඩ් එක දෙන්නේ. හැබැයි සමහර අයගේ ගොඩ නැගූ දේ විනාශ වුණොත් ඊළඟ පදේ 15 වෙනි පදය යම් කෙනෙකුගේ කර්මාන්තයේ දැවියන නම් ඔහුට අලාභ වන්නේය. නමුත් ඔහුම ගැලවෙන්නේ ඒත් ගිනි මැදින් ගැලවුණාක් මැන්නේ. එතකොට කර්මාන්තය විනාශ වෙනවා. යා හදපු දේ, සේවය කරපු දේ, ගොඩ නැගපු දේ සම්පූර්ණ විනාශ වෙලා. හැබැයි එයා
ගින්නෙන් ගැලවුණා වගේ එකෙනා ගැලවෙන්න යනවා. හරි විපාකයක් යට හිටින්නේ නැහැ. තමන්ගේ ක්‍රියා අනුව දෙනවා කිපු විපාකය යට හිටින්නේ නැහැ. ඊට පස්සේ තමයි 16 වෙනි පදේ එන්නේ. හරි. එතකොට මේ කතා කරන්නේ සබාව ගැන. එතකොට නුඹලා දෙවියන් වහන්සේගේ මාලිගාව බවද දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ නුඹලා තුල වාසය කරන බවද නොදනිවුද? එතකොට මේ කතා කරන්නේ මිස්සල කිව්වා වගේ සබාව ගැන. 1 කොරින්ති 9:16 කතා කරන්නේ sorry 6:16 කතා කරන්නේ 6:19 සමාවෙන්න 6:19 කතා කරන්නේ ශරීරය ගැන. හොඳයි අපි බලන්න යන්නේ. හරි. නොත් නුඹලාගේ ශරීරය දෙනසකේ ලැබූ නුඹලා තුල ඇත්තව ශුද්ධාත්ම වෙනවසකේ මාලිගාව වනද මේ ශරීරය. 6:19 ශරීරය. 3:16 කතා කරන්නේ ස්වභාව ගැන. හරි. 1 කොරින්ති 3:16 කතා කරලා කියනවා නුඹලාගේ ශරීර දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ නුඹලා තුල වාසය කරන බවද නුඹලාගේ සරිම නුඹලා දෙවියන් වහන්සේගේ මාලිගාව බවද නොදන්නා. මේ රැස් වුණාම සබා. හරි. ඒකම කි කොන්ටෙක්ස්ට් එක ගන්න බලන්න කියලා. ඊට පස්සේ තියෙනවා අභයානක. දැන් අපි දන්නවා මේ මාලිගාව ශුද්ධාත්මයන් වහන්සේ අප තුළ වාසය කරනවා. අපි රැස් වෙනකොට 1 කොරින්ති 12 13 14 පරිච්ඡේදවල පාවුලතුමා සභාව ගැන ගොඩක් කතා කරනවා. එපිසපොතේත් කතා කරනවා සභාව ගැන, අර මාලිගාව ගැන කතා කරාට පස්සේ එපිසපොතේ ගොඩක් ඒ සභාව ගැන කතා කරනවා. මේ සභාව ජයග්‍රාහී සභාවක්. මේ සභාව යක්ෂයා පරාදේ කරමින්, යක්ෂයාගේ ක්‍රියාව විනාශ කරමින්, අන්ධකාරයට විරුද්ධව නැගී සිටමින්, මිනිසයන්ට දෙවියන් වහන්සේගේ ආලෝකය විහිදවන මහිමාන්විත වූ සභාවක්ව තමයි තිබුණේ පටන් ගැන්මේදී මුල් සභාව. හරි. එතකොට ඒ තුල මුළු ලෝකයේම අවධානය ගන්න තරම් සභාව සමත් වෙලා තිබුණා. නමුත් අර පූජකයන් ඒක බාරගත් අය තමන්ගේ පුද්ගලික ලාභ ප්‍රයෝජනයට මේ ලෝකයේ සුඛ විහරණයට දෙවියන් වහන්සේගේ වචනේ පාවලා දීලා අර ඩිමොස් වගේ පාලුතුමා කියනවානේ ඩිමොස් ඩිමොස් ගියා කියලා තෙසලෝනිකාවට මේ ලෝකයට ආශා වෙලා. ඒතර මේ ලෝකයේ මුදල් වලට, මේ ලෝකයේ තියෙන දේවල් වලට, මේ ලෝකාකාර වූ දේවල් වලට, වස්තුවට තණ්හා වෙලා ක්‍රිස්තියානි නැත්තම් දෙවියන් වහන්සේගේ වචනය තමන්ගේ බඩගෝස්තරය කරගත්තා වගේ. මේ පාවුලතුමා කියන දේවල් මේවා යම් පත්‍රවල. හරි. බඩජහරිව ආපු නිසා මුදල් සල්ලි හම්බ කරන මාර්ගයක් ලෙස ඒක යොදාගත්ත නිසා, සභාව මුදලට යටවෙච්ච නිසා. හරි. මොකද වුනේ? සභාවේ තිබිච්ච මහිමය සභාවෙන් අයින් වුණා. හරියට ජෙරුසලමේ දේවමාලිගාවෙන් දේවනාංශගේ මහිමය අයින් වුණා වගේ, අර කෙරුබුරේ ළඟ ඉඳලා අයින් වෙලා ගියා වගේ. ତොර වර්තමානයේ සභාව නැවත මහිමාන්විත සභාවක් කරන පිණිස දෙවියන් වහන්සේ ක්‍රියා කරමින් සිටිනවා. හැබැයි තාම අර බඩජහරිය ටික ඉන්නවා. තාම සල්ලි වලට දෙවියන් වහන්සේව විකුණන අය ඉන්නවා. මේ ළඟදී එක මිනිහෙක් පාස්ටර්ස්ලව එකතු කරනවා. පාස්ටර්ස්ලව සල්ලි දීලා අරගෙන රිවයිවල් එකක් ගන්න හදනවා අය. හරි. මං කතා කරලා කියනවා සල්ලි වලට රිවයිවල් ගන්න බෑ. මුදල් වලට රිවයිවල් ගේන්නත් බෑ. මේක ශුද්ධාත්මයන් වහන්සේගේ ක්‍රියාවක්. ඒ නිසා කරුණා කරලා පසුතැවෙන්න. නැත්තම් විනිශ්චය පටන් ගන්න කොහෙන්ද කියලා මතක තියාගන්න. යේසුස් වහන්සේගේ නාමයෙන්. මේ මාලිගාව නැවත දෙවියන් වහන්සේ මහිමය ගෙනෙන පිණිස, මහිමාන්විත මාලිගාවක් කරන පිණිස මේ සභාව උන්වහන්සේ ක්‍රියා කරමින් සිටිනවා. 1500 ගණන්වල ඉඳලා මාටින් ලූතගේ ක්‍රියාව හරහා එතනින් පටන් ගත්ත ඒ රිෆෝමේෂන් එක ක්‍රියාවලිය අවුරුදු 500ක් දක්වා දැන් ක්‍රියාත්මක වෙමින් යනවා. හරි. අවුරුදු 500 ගණනක් වෙනවා මං හිතන්නේ. මේ අවුරුදු වලට කවුරුත් ඒක ගණන් ගන්නෙත් නෑ. රිෆෝමේෂන් 1520 ගණන් වල තමයි 500 510 520ක් වෙනවා සමහරවිට. එතකොට ඒ 20 ගණන් වල වෙච්ච දේ තමයි දැන් සිදු වෙන්නේ. හරි.
එතකොට මේ පටන් ගත දෙතම මේ අවසානයක් දක්වා යන්නේ. හරියට අවුරුදු 500ක් පුරාවට ගෙනාපු ඒ රෙෆෝමේෂන් එක දෙවියන් වහන්සේ අවසානයකට ගෙන ලං වෙලා ඉන්නවා මහා පිබිදීමක් එක්ක. ඒක ශුද්ධාත්ම ක්‍රියාවලියක් මිස සල්ලිවලට පාවල දෙන සල්ලිවලින් මේ ලෝකේ දේවල් වලින් පෙන්නන බොරු ප්‍රෝඩාවක් නෙමෙයි. ඒ නිසා සභාව ඇතුලේ මේ වෙනකොට අවුරුදු ගානක් තිස්සේ තිබුණ දේ දෙවියන් වහන්සේ මේ කරන්න යන මේ පිබිදීම සහ මේ මහිමය හයිජැක් කරන්න හොරකම් කරන්න ඉන්න මේ සල්ලි පෙන්නලා පාස්ටර්ස්ලව මිලදී අරගෙන සේවකයන්ව සල්ලිවලට අරගෙන තමන්ට මහා සෙනගක් ඉන්නවා කියලා ලොක්කෙක් වෙන්න හදන බොරු ශෝදාන බඩජහරියන්ට අවවාදයක් දෙන්න තමයි මම මෙයා දාවේ. මම කතා කරන්නේ සැරෙන් ස්වාමින් වහන්සේගේ වචනය. බයිබලේ අපිට කියනවා 1 කොරින්ති 3:17 යමෙක් දෙවියන් වහන්සේගේ මාලිගාව නාස්ති කරන්නේ නම් දෙවියන් වහන්සේ ඔහුව නාස්ති කරනවා. තර මාලිගාව මොකද්ද මෙතන කතා කරන? සභාව. සභාව ශුද්ධාත්මයන් වහන්සේගේ පාලනයට සම්පූර්ණ ඇවිල්ලා ඒ සභාව තුළ ආත්මයන් වහන්සේගේ මහිමය ප්‍රකාශ වෙනවා වෙනුවට ලෝකාකාර වූ යක්ෂයාගේ අප්‍රිකාවේ වූඩු ගුරුකම් වලින් බොරු ශෝදාන අයට දෙවියන් වහන්සේ අනතුරු අඟවනවා. මොකද දෙවියන් වහන්සේගේ මාලිගාව යම් කිසි කෙනෙක් නාස්ති කරනවා නම් දෙවියන් වහන්සේව නාස්ති කරනවා. මම ඔබට මතක් කරලා දෙන්නම් එසිකියල් 9. ජෙරුසලම ආරක්ෂා කරපු ජෙරුසලම නගරයේ මුරකරුවන්ව හිටපු 6 දෙනෙක් හිටියා. උන්වහන්සේ කතා කරලා කියනවා ලකුණක් දාන්න ජෙරුසලමේ පිළිකුල් කම් ගැන දුක් වෙන වැළපෙන අය ගැන. මම කතා කරලා කියන්නම් අද ජෙරුසලම පිළිකුල් වෙලා ලංකාවේ විශේෂයෙන්ම සහ අනිකුත් රටවල්වල ඔක්කොම මේ සල්ලිවලට මුදල් ඉස්සර කරගෙන සල්ලි හම්බ කරන මහ ලොකු ශෝදාන මේ අය නිසා දෙවියන් වහන්සේගේ නාමයේ අන්‍ය ජාතීන් අතර පිළිකුල් වෙලා තිනවා. අන්‍ය ජාතීන් දෙවියන් අතර අපහාස කරනවා. ක්‍රිස්තියානි කියන නම පහත් වෙලා තිනවා මේ හාල්පාරුවන්ගේ වැඩ නිසා, මේ බඩජහරියු නිසා. දෙවියන් වහන්සේ මෙච්චර කල් ඉවසගෙන හිටියා. එයාට අවස්ථාව දුන්න පසුතැවෙන්න. මොකද පසුතැවෙන්නේ නැතුව තව තවත් විනාශය ගේනවා නම් එසිකියල් 9 උන්වහන්සේ කතා කරලා කියනවා පටන් ගන්න මගේ ශුද්ධ ස්ථානේ. මේ දෙවියන් වහන්සේගේ නැත්තම් මේ චර්ච් එක දෙවියන් වහන්සේගේ නම විකුණමින් තමන් පොහොසත් වෙන තමන්ගේ බඩ පොරෝ ගන්න තැනක් නැත්තම් තමන්ගේ දෙවියෝ බඩ කරගත්ත බඩ දෙවියෝ කරගත්ත මම එහෙම කියන්න බඩ දෙවියෝ කරගත් අයට දුක් වේ. ස්වාමීන් වහන්සේ විනිශ්චය පටන් ගන්න යන්නේ දේව ගෘහය 1 පේතෘස් 4:17. 1 කොරින්තු 3:17 මෙතන තියෙන්නේ. 1 පේතෘස් 4:17. හරි. 1 පේතෘස් 4:17. මක්නිසාද දෙවියන් වහන්සේගේ ගෘහයේ සිට විනිශ්චය පටන් ගන්නට කාලය ඇවිල්ලා තියෙනවා. එය පළමු කොට අපලඟ සිට පටන් ගත්තොත් දෙවියන් වහන්සේගේ සුභාරංචිට කීකර නොවන්නන්ගේ අන්තිමය කුමක් වේද? කාලය ඇවිල්ලා තියෙනවා. පේතෘස් කතා කරලා මේක කියන්නේ අවුරුදු 2000කට 1900 ගානකට ඉස්සර. නමුත් මම ඔයාලට කියන්න දැන් කාලය ඇවිල්ලා. Judgment to begin at the house of God. දෙවියන් වහන්සේගේ ගෘහයේ සිට විනිශ්චය පටන් ගන්න කාලය.
දැන් ඇවිල්ලා තියෙනවා. මම අර කියන දෙවියන් වහන්සේගේ ගෘහය නාස්ති කරන අය. අනනියා සෆිරා ගෘහය නාස්ති කරන අය හොයාගන්න බෑ. මොකද්ද වුණේ කියලාවත් හොයාගන්න බෑ. එනිසා ස්වාමින් වහන්සේ මෙසේ කියන සේක. උන්වහන්සේගේ ක්‍රියාව මැද්දට පැනලා උන්වහන්සේගේ ක්‍රියාව විකෘති කරමින් ඒක තමන්ගේ ලාභ ප්‍රයෝජනයට හරවගන්න උත්සාහ කරන සියලු දෙනාට දුක්වේ. 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 මක්නිසාද විනිශ්්‍ය පටන් ගන්නේ දේවගෘහේ. දැකට කාලය ඇවිලා. එතුර මුළු ලෝකයාම. මුළු ලෝකයාම දැනගන්ට යනවා. දෙවියන් වහන්සේ කියන්නේ කවුද කියලා. මක්නිසාද උන්වහන්සේ ශුද්ධයි. දෙවියන් වහන්සේගේ මාලිගාව ශුද්ධයි. යන්න ආපව එක කොරින්ති තුනේ 17ට. එක කොරින්ති තුනේ 17. ඇයි විනාශ කරන්නේ? යමෙක් දෙවියන් වහන්සේගේ මාලිගාව නාස්ති කරන්නේ නම් දෙවියන් වහන්සේ ඔහුව නාස්ති කරනවා. මක් නිසාද? දෙවියන් වහන්සේගේ මාලිගාව ශුද්ධය. ඒ මාලිගාව නම් නුඹලාය. මං ඔයාට කතා කරලා කියන්නම් මගේ ආදරණීය සහෝදරයා සහෝදරිය. ශුද්ධ කම ගැන කතා කරන්නේ නැතුව තමන් දෙවියන් වහන්සේ ඉදිරියේ තමන්ගේ ජීවිතය හදාගෙන තමන්ගේ ඇතුළාන්ත ස්වරූපේ සෝල් එක යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උස මහතේ ප්‍රමාණයට උන්වහන්සේගේ ස්වරූපයට පරිවර්තනය වෙන ක්‍රියාවලිය තුල නැති සහ ඒකට ඉගැන්වීම් කරත් ඒ තුල ඔයාට යන්න මඟ පෙන්වන්නේ නැති, ඔයාට අවවාද කරන්නේ නැති, ඔයා ඕන කුණුහරපයක් කරත් ඔයාව බදාගෙන ඉඹගෙන ඒක කරාට කමක් නැහැ කියලා ඔයාව සනසන දෙවියන් වහන්සේගේ තරවටුව ප්‍රතික්ෂේප කරන අය දෙවියන් වහන්සේගේ සේවකයෝ නෙමේ. මොකද මේ එක කොරින්ති පොත් මේ දෙක කොරින්ති පොතේ සමාවෙන්න මම වට කියන්නම් ඒ අය කවුද කියලා. ඒ අය ගැන කතා කරනවා දෙක කොරින්ති පොතේ. හරි, දෙක කොරින්ති පොතේ දෙක කොරින්ති පොතේ 11 වෙනි පරිච්ඡේදයේ දෙක කොරින්ති 11 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදයේ සිට 13 වෙනි පදයේ සිට දෙක කොරින්ති 11:13. එබඳු මිනිස්යෝ බොරු ප්‍රේරිතයෝය. ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේරිතයන්ගේ වෙස් ගන්නා වූ වංචාකාර සේවකයෝය. වංචාකාරයෝ කියන්නේ ඒ අය ඔයාව වංචා කරනවා. ඔයාට ක්‍රිස්තුස් වහන්සේ ගැන පෙන්නමින්, යේසුස් වහන්සේ ගැන කතා කරමින්, ඔයාට යේසුස් වහන්සේගේ වචනයෙන්ම කතා කරමින් ඔයාව විනාශයට අරන් යනවා බොරු ප්‍රේරිතයෝ. අද බොහෝ සභාවන් වල මේ අය ඉන්නවා. මට විරුද්ධව ක්‍රියා කරන්නේ එකයි ගොඩක් අය. මොකද මම මේ වගේ කතා කරන නිසා මම ඒ කෙනෙකුටවත් බය නැහැ. ඔය කෙනෙකුටවත් මාව වට්ටන්න බෑ. මොකද මම ස්වාමින් වහන්සේ තුල ඉන්නකම් මම වැටෙන්නේ නැහැ. ගොඩක් අය බලන් හිටියා දිලන්ත වැටෙනකම්. දිලන්ත කියන්නේ නම් සීරෝ, දිලන්ත කියන්නේ නම් කුණු ගොඩක්, දිලන්ත කියන්නේ නම් වටින් නැති කෙනෙක්. හැබැයි ස්වාමින් වහන්සේ තුල මං ඉන්න තාක්කල් උන්වහන්සේ මාව ඉදිරියට ගෙනියනවා. ඒ ගැන කතා කරන මම බය වෙන්නේ නැහැ. දෙවියන් වහන්සේගේ වචනය සභාවට ගේන්න මම බය වෙන්නේ නැහැ. හරි, දැන් මට කියයි ප්‍රේමේ නැහැ කියලා. ඔක තමයි කියන්නේ, ප්‍රේමේ නැහැ. මේ අය වංචාකාර සේවකයෝ.
එක පුතුමයක් නෙමේ කියල පවලතුමා කියන මොකද දන්න නොද හේතු දාහතරනි පදේ දාහතරනි පදේ දෙකොරින්ද කළ මක්නිසාද සාතන් පවා ආලෝකයේ දූතයකුගේ වෙස් ගනි නොවොන්ඩ for Satan himself transforms himself into an angel of light. සාතන් පවා ආලෝකයේ දේව දූතයෙක් වගේ තමයි එන්නේ. එනිසා එනිසා මොකද වෙන්නේ 15 ඊළඟ පදේ. එබැවින් 15 වෙනි පදේ එබැවින් සාතන් පවා ආලෝකයේ දූතයෙක් වෙන නිසා එබැවින් ඔහුගේ සේවකයෝ ධර්මිෂ්ඨකමේ සේවකයන්ගේ වෙස් ගනිත් නම් එක පුදුමයක් නොවේ. ඔවුන්ගේ අන්තිමය ඔවුන්ගේ ක්‍රියා ලෙස වන්නේ. දෙවියන් වහන්සේ යම්කිසි කාලයක් දීලා තියෙනවා ඒ අයට. මොකද දෙවියන් වහන්සේ ඒ අයව පාවිච්චි කරනවා මේ බෙදීම ඇති කරන්න, වෙන්වීම ඇති කරන්න. හරි, සභාව ඇතුළේ බෙදීම වෙනවා. දැනටමත් වෙලා ඉවරයි ගොඩක්. එළුවන්ගෙන් බැටළුව වෙන් කරනවා. එළුවෝ ටික බෑ ගගා යනවා එළියට. හරි. එතකොට දෙවියන් වහන්සේගේ මේ ක්‍රියාව කරන්න උන්වහන්සේ රෙම්නන්ට් එකක් ඉතුරු කරගත්තා. ඒක තුලත් ඉන්න සමහර වෙදේවල් සමහර අය ස්වාමීන් වහන්සේ අයින් කරමින් යනවා. හරි, දැන් මේ අය සාතන්ගේ සේවකයෝ සභාව ඇතුලේ විශ්වලාගෙන ඉන්නවා ධර්මිෂ්ඨකමේ සේවකයෝ හැටියට. මොකද ශුද්ධකම ඒගොල්ලෝ කතා කරාට ශුද්ධකම කරන්නේ නැහැ. ශුද්ධකම කරන්න ශුද්ධකම ක්‍රියාත්මක වෙන ක්‍රියාදාමයට ඒගොල්ලෝ කැමති නෑ. සමහර අය ශුද්ධකම ගැන කතා කරන්නෙම නෑ, ඒක වෙන පැත්තක්. ශුද්ධකම ගැන කතා කරන අය පවා ඒකට යොමු කරවන්නේ නෑ, යොමු වෙන්නෙත් නෑ. ඒගොල්ලන්ගේ ජීවිතය තුළ ශුද්ධකම ඇත්තෙත් නෑ. ඉතින් අපි කවුරු ශුද්ධවන්තයෝ නෙමෙයි එක පාට පටන් ගන්නකොට මම පවා. අපි තුළ දුර්වලකම් තිබුණා, තාමත් තියෙනවා ටික. මේ හදාගෙන එදාට වඩා අපි ඉස්සරහට ඇවිල්ලා තිනවා ස්වාමීන් වහන්සේ උස මහතුරාට වර්ධනය වෙන්න. අපි තවත් ඉස්සරහට යනවා. දුර්වලකම් තියාගෙන අපි ආවා. ඒවා අඩු කරගෙන නැති කරගෙන නැති කරගෙන තම කමට මැරිලා අපි ඒවා අයින් කරලා අපි ජේසුස් වහන්සේගේ ස්වරූපය දරන්න අපි ඉදිරියට යනවා. පසුගිය දේ අමතක කරලා අපි ඉදිරිය බලාගෙන යනවා. හරි, ඒකයි වෙන්නේ. ඒකයි මේ ජර්නි එක කියන්නේ. ඒතර මේ ජර්නි එකේ මේ ගමනේ නැති මේ ගමනට විරුද්ධ මේ ක්‍රියාදාමයට විශේෂයෙන්ම දෙවියන් යේසුස් වහන්සේගේ ස්වරූපයට හැරෙන්න උගන්වලා විතරක් මදි. ඒකට සභාව තමන්ගේ යටතේ ඉන්න අය ආදර්ශයෙන් යොමු කරන්න ඕනේ. ආදර්ශයෙන් යොමු කරන්න ඕනේ. උගන්වලා විතරක් මදි. ඒතර ඒ ආදර්ශයෙන් යොමු කරන ක්‍රියාවලියට විරුද්ධ නම් උගන්නල වැඩන්නේ මොකටද? අන්න ඒ අය බොරුකාරයෝ. මොකද ඒගොල්ලෝ ශුද්ධකමට යන මිනිස්සුන්ව රවට්ටලා ඉගැන්වීම විතරක් කරලා ජීවිතේ හදාගන්න නැතුව අර මිනිස්සුන්ව ගිනිවිලට අරන් යනවා. තවයි ඉන්න ශුද්ධකම ගැන කතා කරන්නේවත් නැහැ. හරි, සල්ලි ගැන විතරයි කතා කරන්නේ. සල්ලි ගැන විතරයි කතා කරන්නේ. විනිශ්චය ගැන කතා කරනවා මහ ලොකුවට. අන්තර සල්ලි දුන්නාම විනිශ්චය ඔක්කොම නැති වෙනවා. එයාට සල්ලි දුන්නා. මේ වගේ බොරුකාරයන් දෙවියන් වහන්සේ එක්ස්පෝස් කරනවා සභාව ඇතුලේ. ඒ කාලය ඇවිල්ලා තියෙනවා. විනිශ්චය සභාවෙන් පටන් ගන්න කාලය ඇවිල්ලා තියෙනවා. එනිසා මගේ ආදරණීය සහෝදරයා සහෝදරිය රැවටෙන්න එපා. රැවටෙන්නේ අපි ආපහු යන් එක කොරින්ති තුනේ දාහත. දැන් මම ආදර්ශය ගන්නෙ මොකක් දන්නවද? එසිකේල් 9. මොනසේ නාස්ති කරන විදිය ජෙරුසලම නාස්ති කරපු විදිය පෙන්වනවානේ. ස්වභාවික ජෙරුසලම. මොනසේ ආත්මික ජෙරුසලම තුලත් ඒ දේම තමයි ආත්මිකව කරන්නේ. හරි, ඔහුව නාස්ති කරන සේක මක්නිසා දෙවෙනසගේ මාලිගාව ශුද්ධය. එතකොට ඒ මාලිගාවත් ශුද්ධයි. ඒ ශුද්ධ දේ කිලුටු කරපු අය තමයි විනාශ කරේ. මේ අයවත් විනාශ කරනවා. ඒ මාලිගාව නුඹලයි. නුඹලව විනාශ කරන, කියන්නේ සබ්බව රැස්වීම, විනාශ කරන අය, අශුද්ධ කරන අය. දෙවෙනස ඒක තමයි කරන්නේ.
ඊට පස්සේ උන්වහන්සේ 18 වෙනි පදේ කතා කරලා කියනවා 3:18 කිසිවෙක් තමාම රවටා නොගනීවා. කිසිවෙක් තමාව රවටා නොගනීවා. අයියෝ ඔයා ඔයාව රවට ගන්න එපා. ඔයා ඔයාව බොරුවට රවට ගන්න එපා. මේ බොරුකාරයන්ගේ ඉගැන්වීම් අහලා හරි එහෙම නැත්නම් ඒවට රැවටිලා හරි ඔයා තමාව උසස් කරගෙන නෑ මම එහෙම නෑ මම එහෙම නෑ කිය කිය මේ ජර්නි එකේ නැතුව තමන්ව යේසුස් වහන්සේගේ ස්වරූපයට හදාගන්නේ මාර්ගේ ජර්නි එකේ නැතුව සින්දු කිය කිය බජව් දදා එන්ටර්ටේන්මන්ට් එකක් අරගෙන හැම ඉරිදම සතිය දවස්වල කුණු හරප ජීවිත ගත කරන දෙවියන් වහන්සේගේ සැලැස්ම ඉෂ්ට නොකර දෙවියන් වහන්සේගේ ස්වරූපයට යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ස්වරූපයට මනුෂ්‍යයන් ගොඩනැගවන් නැතුව ඒ අයට නිකං එන්ටර්ටේන්මන්ට් එකක් දීලා තමන්ම රවට ගන්න එපා. ඒකයි කියන්නේ කිසිවෙක් තමාම රවටා නොගනීවා කියලා කියන්නේ ඒකයි. ඒ නිසා දෙවියන් වහන්සේගේ සැලැස්ම කැමැත්ත උන්වහන්සේගේ අභිප්‍රාය රෝම 8:29 කියනා වගේ උන්වහන්සේ පූර්වයෙන් නියම කළ දේ මිනිස්යාගේ ජීවිතවල සබාවට එන අයගේ ජීවිතවලට ජීවිත යේසුස් වහන්සේගේ ස්වරූපයට හැරෙන්න උන්වහන්සේගේ පුත්‍රයාගේ ස්වරූපයට හැරෙන්න දෙවියන් වහන්සේ පූර්වයෙන් නියම කළ දේ ඉෂ්ට නොකරනවා නම් ඒ ක්‍රියාවලිය තුළ යන්න උගන්වන්නේ නැත්තම් උගනලා විතරක් මදි. ඒ අයව යොමු කරන්න නැත්තම් ඒ අයට ක්‍රියා කරන්න අවවාද අනුශාසනා දෙන්නේ නැත්තම් එහෙනම් එතන වෙන්නේ දෙවියන්වහන්සේගේ සැලැස්ම නෙමෙයි. එනිසා අපි දෙවියන් වහන්සේගේ මේ විනිශ්චයට බය වෙන්න ඕනේ. දේව බිය කියන්නේ ඒකයි. උන්වහන්සේට පුළුවන් යේසුස් වහන්සේ කිව්වා ශරීරය නසන්න පුළුවන් මිනිස්සුන්ට බය වෙන්න එපා. එනිසා මිනිස්සුන්ට බය නැහැ. හැබැයි ශරීරයත් ආත්මයත් දෙකම ගිනිවිලට දාන්න පුළුවන් දෙවියන් වහන්සේට බය වෙන්න. හරි. ඉතින් විනිශ්චයට බය වෙන්න. ඒකයි යේසුස් වහන්සේ කිව්වේ. යේසුස් වහන්සේ මචන් නෙමෙයි. යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ උනාසේ විනිශ්චයකාරය. හරි. ඉතින් ඒ නිසා දෙවියන් වහන්සේගේ ඒ සැලැස්ම තුළ නොවෙන අය එයාට විනිශ්චයක් එන්නේ නැහැ. ඒකයි ස්වභාවයෙන් උන්වහන්සේ කිව්වේ මගේ ශුද්ධ ස්ථානයෙන් ආරම්භ කරන්න පටන් ගන්න. පටන් ගන්න ස්වභාවයෙන් යේසුස් වහන්සේ ඒක තමයි කරන්න යන්නේ. උන්වහන්සේගේ විනිශ්චය පටන් ගන්න යන්නේ ස්වභාවයෙන්. තාම අනුග්‍රහයේ කාලය තියෙනවා. ඒ අනුග්‍රහයේ කාලය අවසානයකට එනකොට ඒ අනුග්‍රහය තුළ මහා අස්වැන්නක් උන්වහන්සේ ගේන්න ජීවන පොතේ නම ලියන ලද්දවුන් ලක්ෂ ගණනක් මිලියන ගණනක් ලෝකයේ පුරා උන්වහන්සේගේ රාජ්‍යයට ඇතුල් වෙන්න උන්වහන්සේ ඇතුල් කරගන්න ක්‍රියාදාමයක් කරන්න යන වෙලාවේ මේ දෙවියන් වහන්සේ උන්වහන්සේගේ ස්වභාවය උන්වහන්සේ ජීවමාන බව ලෝකයාට පෙන්වන්න යනවා. ඉස්සල්ලම ස්වභාව දැනගන්න යනවා. එනිසා විනිශ්චය ආරම්භ වෙන්නේ ස්වභාවයෙන්. එනිසා තමාව රවට ගන්න එපා. ඔයා හිතනවා නම් මේ ලෝකෙ විදිහට ඔයා ප්‍රඥාවන්තෙක් කියලා. ඔහු ප්‍රඥාවන්ත වන පිණිස මෝඩෙක් වෙන්න. ඔයා හිතනවා නම් ඔයා සොෆියා ඔයාට තියනවා කියලා සොෆියා සොෆියා. උඩ පැන පැන සමහර අය උගන සොෆියා. මේ ලෝකේ ප්‍රඥාවට අදාළව දෙවියන් වහන්සේ ක්‍රියා කරන්නේ නැමුද දෙවියන් වහන්සේගේ ප්‍රඥාව මනුෂ්‍යයන් තුල එන නම් මනුෂ්‍යයා මේ ලෝකේ ආකාරයට මෝඩ වෙන්න ඕනේ. ඒකයි කියන්නේ මෝඩෙක් දෙවියන් ඉදිරියට මෝඩ වෙන්න. දෙවියන් වහන්සේ ඉදිරියේ මෝඩෙක් වගේ වෙනකොට උන්වහන්සේගේ ප්‍රඥාව ලැබෙනවා. මෝඩෙක් කියලා කියන්නේ මොකක්ද දන්නවද? උන්වහන්සේ කියන දේ තර්ක විතර්ක කරන්න දුව කරන්න. ඒක ලෝකෙ විදිහට මෝඩකම්. කුරුසියේ පණිවිඩය මේ ලෝකේ මිනිසුන්ට මෝඩකමක්. හැබැයි ඒක තමයි ගැලවීමට තියෙන මාර්ගය.
මනුෂ්‍යයන් දෙවියන් වහන්සේ උනාසගේ රාජ්‍ය රතුල් කරගන්නනවා. ඒ මහා රිවයිවල් එකක් එනවා. ඒක සල්ලිවලට උගස් තියන්නේ නැහැ දෙවියන් වහන්සේ. නිසා සල්ලි ඉස්සරහට දාන හැට රැවටෙන්න එපා. මේක සල්ලි ගැන ප්‍රශ්නයක් නෙමෙයි. මේක මුදල් ගැන ප්‍රශ්නයක් නෙමෙයි. අර පේතෘස් කිව්වා වගේ සීමොන්ට මං කියනවා උඹත් උඹගේ සල්ලිත් විනාශ වෙන්න යනවා. මුදල් මත විශ්වාසය තබන්න මුදලිම විශ්වාස විනාශ වෙන්න යනවා. දෙවියන් වහන්සේ මුදල් එක්ක මුදල් වලින් රිවයිවල් ගේන්නේ නැහැ. සල්ලි වලින් රිවයිවල් ගේන්නේ නැහැ. මේ ලෝකේ වස්තුවෙන් රිවයිවල් ගේන්නේ නැහැ. උන්වහන්සේගේ පිවිදීමෙන්නේ ශුද්ධාත්මයන් වහන්සේ කරණ කොටගෙන විතරමයි. ඒ ගින්න ශුද්ධාත්ම ගින්න සල්ලි වලට ගන්න බෑ. එහම සල්ලි වලට ගන්න ගිය කෙනෙක් ගැන තමයි පේතුරු සර කතාව කිව්වේ. එනිසා පරිස්සම් වෙන්න. මේ අවසාන කාලේ පරිස්සම් වෙන්න. රැවටිලි කාර්යෝ බොහෝයි. එදා එසිකියල් නමේ දෙවියන් වහන්සේ ඒ දේව මාලිගාවෙන් මහිමය අයින් කරලා මාලිගාවේ පූජකයන්ව විනාශ කර මාලිගාව විනාශ කරපු දේව මාලිගාව කිලුටු කරපු විනාශ කරපු අයව උන්වහන්සේ විනාශ කරේ. ඒක නිසායි. ඒ ආකාරයෙන්ම සභාවෙන් දෙවියන් වහන්සේගේ ශුද්ධ තැනින් විනිශ්චය පටන් ගන්න යනවා. ඒකට ලෑස්ති වෙන්න. උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ මගේ ආදරණීය සහෝදරය සහෝදරිය මේ බොරු කාර්යයන්ගේ රැවටීමට හසු වෙන්නේ නැතුව මවගලංගෙන් ඉල්ලනවා බැගෑපත්ව උන්වහන්සේගේ සැලැස්ම ඉෂ්ට කරන්න. දෙක කොරින්ති පහේ අපි දකිනවා යේසුස් වහන්සේ දෙනස අපිට කතා කරලා කියනවා. ආත්මයන් වහන්සේ අපිට කතා කරලා කියනවා. මම එහෙම කියන්න හරි හත්වනි පදේ ඉඳලා දෙක කොරින්ති පහේ හතේ ඉඳලා පහලට කියවමු. මම එහෙම කියලා අවසාන කරන්න. දෙක කොරින්ති පහේ හතේ කියනමක් නිසාද අපි හැසිරෙන්නේ? we walk හැසිරෙන්නේ කියන්නේ අපි මේ ගමන යන්නේ ඇදහිල්ලෙන්. දකින දේ මත නෙමෙයි. දකින දේ අපිව රවටනවා. ඒකයි මං කිව්වේ සල්ලි වලට රවටෙන්න එපා කියලා. බුරු ෂෝ වලට රවටෙන්න එපා. මිනිසුන්ගේ ලස්සන වචන වලට රැවටෙන්න එපා. බොරු කාර්යයන්ගේ වචන වලට රැවටෙන්න එපා. ඇදහිල්ලෙන් යන්න. ස්වාමින් වහන්සේ කෙරේ අදහ ගන්න. මක්නිසාද අප ගමන් කරන්නේ? අපි හැසිරෙන්නේ පෙනීමෙන් නොව ඇදහිීමෙන්. ඊළඟ පදේ. එසේ අපි ධෛර්යවත්ව ශරීරයෙන් ඈත්ව ස්වාමින් වහන්සේ සමග සිටින්නට වඩා කැමැත්තෙමු. ඒ කියන්නේ මේ ලෝකෙන් තුරන් වෙලා දෙවියන් වහන්සේත් එක්ක ඉන්න පුළුවන් නම් යේසුස් වහන්සේත් එක්ක ඉන්න පුළුවන් නම් ඒක කැමැති. එකෙන absent from the body present with the lord. ශරීරයට absent ස්වාමින් වහන්සේට present. ඒකට අපි කැමති. මන්දනේ මං කැමති. හැබැයි කාර්යයක් තියෙනවා ඉෂ්ට කරන්න මේ පොළවේ. ඊළඟ පදේ. නම්වෙනි පදේ. එහෙයින් උන්වහන්සේ වෙත සිටින නමුත් උන්වහන්සේ ඈත් සිටින නමුත් උන්වහන්සේට ප්‍රසන්න වූ තැනැත්තන් වීම අපේ අභිප්‍රාය කරගන්නවා. හරි. ඒ අපි කැමති උන්වහන්සේත් එක්ක ඉන්න. හැබැයි උන්වහන්සේත් එක්ක අපි ඈත්ව දැන් ඉන්නේ. ශරීරේ ඈත්ව ඉන්නේ. ශරීරේ උන්වහන්සේත් එක්ක ඈත්ව හිටියත් අපි කරන්නේ අපේ අභිප්‍රාය තමයි උන්වහන්සේව ප්‍රසන්න කරන එක. well pleasing to him. උන්වහන්සේ ප්‍රසන්න වෙන්නේ වාගේ සල්ලි වලටත් වාගේ ෂෝ එකටවත් නෙමෙයි. උන්වහන්සේ ප්‍රසන්න වෙන්නේ වාගේ අතුලාන්තයේ ස්වභාවය එයාගේ අතුලාන්තයේ ස්වභාවයට සමාන වෙන්න. ඒ ජර්නි එකේවා දුක් විඳින්මින් පීඩා විඳින්මින් හරි කොහොම හරි ඒ තුල ගමන් කරන එක. ඊළඟ පදයක තියෙනවා. ඊළඟ පදේ තියෙනවා විනිශ්චය ගැන. ඊළඟ පදේ තියෙනවා ස්වාමින් වහන්සේ දෙවියන් වහන්සේ සංසිර අපි හිටගන්න එක ගැන. මක් නිසාද? එකිනෙකා තම තමාගේ ශරීරයේ දික්කලා වූ දේවල ඵල ප්‍රතිඵලය. ඒ දේ යහපත්වත් අයහපත්වත් කළ දේවල හැටියට ලබන පිණිස අපි සියල්ලෝම ක්‍රිස්තුස් වහන්සේගේ විනිශ්චය ආසනයේ ඉදිරියේ ප්‍රකාශවන්ට ඕනෑය. දැන් මේක බීමා විනිශ්චය. මේක කන්ඩෙම් කරන විනිශ්චය නෙමෙයි. මේක බීමා. account settle කරනවා. ගණන් අහනවා. මතකනේ සුසසිකෝ තම තමාගේ ක්‍රියාවනුව විපාකේ තියෙනවා කියලා. විපාකේ තියෙන්නේ ක්‍රියාවන්. ඒතර ක්‍රියාව ගැන ගණන් දිනවා. talent උපමා හොඳ උදාහරණයක්. යේසුස් වහන්සේම දීපු උදාහරණේ. එකිනෙකට පහක් දුනා, තව එකිනෙකට දෙකක් දුනා, තව එකිනෙකට එකක් දුනා. ගමන ගිහිල්ලා ආවට පස්සේ ස්වාමියා මොකද කරන්නේ? account අහනවා. හරි මං වට පහක් දුනා මොකද්ද කරේ? දෙකක් දුනා මොකද්ද කරේ? එකක් දුනා මොකද්ද කරේ?
ඒකවුන් සහ ඒකතම මේ ඒකතම මේ අපි ඔක්කම ක්‍රිස්තුස් වහන්සේගේ විනිශ්චය ආසන ඉස්සරහ හිට ගන්න ඕනේ. හැබැයි මොකද උනේ ඊළඟ පදේ කියවන්. 11 වෙනි පදේ. එබැවින් ස්වාමීන් වහන්සේගේ කෙරෙහි බයවීම කුමක්දයි දන්නා වූ අපි පොඩකින් therefore the terror of the Lord. ස්වාමීන් වහන්සේගේ භයානකකම terror of the Lord. උන්වහන්සේ භයානකයි. උන්වහන්සේ විනිශ්චය ආසනයේ භයානකයි. Knowing the terror of the Lord. ඇයි භයානක? බීම විනිශ්චය ආසනයේ ඇයි භයානක? අර එක්කෙනෙක් එකක් ගත්ත කෙනාට වෙච්ච වැඩි මතකයි නේද? අර එකක් පහක් දුන්නා දෙකක් දුන්නා එකක් දුන්නා තලෙන්ත. පහක් දුන්න කෙනාක මෙන්න මම තව පහක් හැදුවා කියලා. දෙකක් දුන්න කෙනාක මෙන්න මම තව දෙකක් උපයා ගත්තා කියලා. එකක් ගත්ත කෙනා මොකද කිව්වේ? ඔයා හරි දරුණු මිනිහෙක් ඔයා මුකුත් මේ හොය වරපුර නැත්නම් වල මේවා කරන එක නිසා මම කරුවේ මං හංගලා තිබ්බා එක. මෙන්න වාගේ එක කියලා දුන්නා තලෙන්ත. මොකද කරේ යේසුස් වහන්සේ? ඒක අරන් පහක් තියෙන කෙනාට දීලා මොකද කරේ අර මනුස්සයාට? අල්ලා ගිනි විලට දැම්මා. ඒකයි ටෙරර් එක. ඒකයි භයානකත්වය. ඒකයි භයානකත්වය. එනිසා පාලුතුමා කියන therefore knowing the terror of the Lord. උන්වහන්සේගේ භයානකම දන්න බැවින් we persuade men. අපි මනුෂ්‍යයන්ව පොළඹවනවා. උගන්වනවා විතරක් නෙමෙයි. බලනද උගන්වන එකට මිනිස්සු ආසයි. මොකද අහගෙන නෝට් දාගෙන හරි ෂෝක් මේ හරි ෂෝක් ඉගෙනවීම. පොළඹවනකොට උගන්න පුදේ ඉගෙන ගත්ත දේ ක්‍රියා කරන්න ජීවත් වෙන පොළඹවනකොට ආ ප්‍රේමේ නැහැ. එතකොට ප්‍රේමේ නැහැ. ඉස්සරහටලා හලෙලූයා ගග කෑ ගග හිනා වෙවි අහගෙන ඉන්න උගන්නනකොට. හැබැයි ඒව උගන ඉගෙන ගත්ත දේ ජීවත් වෙන්න කියලා පොළඹවනකොට ආ එතකොට ප්‍රේමේ නැහැ. ඒ පාවුතුමා කියන අපි මිනිස්සුන්ව පොළඹවනවා. උගන්නනවා විතරක් නෙමෙයි පොළඹවනවා. ඇයි? භයානකම දන්න නිසා. නමුත් අපි දෙවියන් වහන්සේට ප්‍රකාශ කරනු ලැබ සිටිනවා. උන්වහන්සේ අපිව දන්නවා. But we are well known to God. දෙවියන් වහන්සේ අපිව දන්නවා. බුදුන් වහන්සේ කැමැත්ත කරන නිසා. උන්වහන්සේ ප්‍රසන්න කරන එක අපේ අභිප්‍රාය කරගෙන ඉන්න නිසා. මිනිසුන්ව සන්තෝෂ කරන්න නෙමෙයි. මිනිසුන්ගේ අප්පුඩිය ගන්න නෙමෙයි. මිනිසුන්ගේ සල්ලි ගන්න නෙමෙයි. මිනිසුන්ගේ අප්පුඩිය ගැලරි අප්පුඩිය අපිට නැහැ. ස්වාමීන් වහන්සේ ප්‍රසන්න. බයිබලයේ හිටපු ගොඩාක් දෙවියන් වහන්සේගේ මිනිසයන් කරේ දෙවියන් වහන්සේව සන්තෝෂ කරන එක. ඒක නිසා තමයි මිනිසුන්ගේ ගුටි කෑවේ. අපහාස වින්දේ. මරුන් කෑවේ. දෙවියන් වහන්සේ කැමැත්ත කරා. එනිසා දොළොස්වෙනි පදේ අපි නැවත අපි ගැනම නොබලට සාක්ෂි නොදෙමුව නමුත් හිතෙන් නොව පෙනීමෙන් පාරට්ටු කරගන්නට උත්තර දෙන්නට නුඹලාට පුළුවන් වන පිණිස අප ගැන පාරට්ටු කරන්න අපි නුඹලාට කාරණා දෙමු. පෙනීමෙන් පාරට්ටු කරගන්න ෂෝ එක දාලා වා ලොකු ෂෝ අනේයට උත්තර දෙන්න පාලුතුමා කියනවා අපි ගැන පාරට්ටු කරන අවස්ථාවක් දෙනවා පාලුතුමා ගැන පාරට්ටු කරන විදිය කියනවා පස්සේ මම එච්චර දුර යන්නේ නැහැ. පැහැදිලි දෙය මෙන්න මේකයි. දෙවියන් වහන්සේ ස්වභාවික ජෙරුසලම ඒ ජෙරුසලමේ තිබිච්ච මාලිගාවත් එක්කම ඒ මාලිගාව බාරව හිටපු සියලු පූජකයන් එක්කම විනාශ කළා දැම්. අයියේ ඒ අය ශුද්ධ ස්ථානේ විනාශ කරපු නිසා. එක කොරින්තු තුනේ 16 කියනවා යම් කිසි කෙනෙක් දේව මාලිගාව විනාශ කරයි නම් දෙවියන් වහන්සේත් ඔහුව විනාශ කරනවා. ඒ අලුත් ගිවිසුමේ. ඒ දේව මාලිගාව තමයි සභාව එතන කතා කරන්නේ. ତର සභාව විනාශ කරනවා නම් කවුරු හරි දෙවියන් වහන්සේගේ අභිප්‍රායෙන් සභාව ඈත් කරලා තමන්ගේ බඩවඩා ගන්න තමන්ගේ ආශාවන් ඉෂ්ට කරගන්න තමන්ගේ දේවල් කරන දෙවියන් වහන්සේගේ ශුද්ධකම තුල නැතුව මිනිස්යන්ට එක එක්කෙනාගේ ඕන විදියට ක්‍රියා කරන්න ඉඩ දීලා පොළඹවන්නේ නැතුව ශුද්ධකම තුල ජීවත් වෙන පෙළඹවන්නේ නැතුව මිනිස්යන්
එයාට ඕන දෙයක් කරන දිලා එයාගේ සල්ලි විතරක් අරගෙන ප්‍රසිද්ධ වෙන්න හදන අය. ඒ ආකාරයෙන්ම දෙවියන් වහන්සේ විනිශ්චය ගේනවා මේ අවසාන කාලේ. මේක අනතුරු ඇඟවීමක්. මේක එහෙම කරන අයට අනතුරු ඇඟවීමක්. මට හිනාවේ ප්‍රශ්නයක් නැහැ. මේ කතා කරන්නේ ස්වාමින් වහන්සේ. එනිසා මම වාට කියනවා මේ අහිංසකයට මං කියනවා බොරුකාරයන්ට රැවටෙන්නේ නැතුව ස්වාමින් වහන්සේගේ සැලැස්ම අභිප්‍රාය ඉෂ්ට කරන පිණිස මේ ජර්නි එකට ඇතුල් වෙන්න. ඔයාගේ ඇතුළාන්තයේ පරිවර්තනය ඇති කරන ජර්නි එකට ඇතුළත් වෙන්න. ඉගෙනගෙන විතරක් මදි. ඒ දෙවියන් වහන්සේගේ පෙළඹීමට ඇතුල් වෙන්න. එතන අවවාදය, අනුශාසනාව, පෙළඹවීම තරවටුවක් තියෙනවා. මොකද අපිට ආදරේ නිසා. යේසුස් වහන්සේ කොමං ආදරේ කරන අයට තරවටු කරනවා. ඔයාට තරවටු කරන්නේ නැත්නම් යේසුස් වහන්සේ ඔයා යාගේ දරුවෙක් නෙමෙයි. ඔයා අවජාතකෙක්. මොකද අවජාතකයන්ව තරවටු කරන්නේ නැහැ. එයාගේ දරුවන් ඔයා තරවටු කරනවා. වැරදි කරනකොට අපේ සොත්, අපේ පොළවේ ඉන්න අපේ දෙමාපියෝ, අපේ පියවරු අපිට තරවටු කරා. ඒ අපිට තියෙන ආදරේ නිසා. අපි විනාශ නොවි මේ ලෝකේ විදිහට විනාශ නොවී සිටින්න අපේ මේ ලෝකේ පියවරු අපිව තරවටු කරා. අපිට ආදරේ නිසා. ඒ වගේ අපේ ස්වර්ගික පියාණන් වහන්සේ අපිව විනාශ නොවී ගිනිවිලට නොයන පිණිස උන්වහන්සේගේ මාර්ගයේ තබා ගන්න නිසා අපිට ඉස්සලා අවවාද කරන, අපිට අනුශාසනා කරන, අපි ඒ තහන් නැත්තම් තරවටු කරනවා. ඒ අපේ ආදරේට. ඒක තමයි ස්වාමීන් වහන්සේගේ ක්‍රමය. අද දවසේ දෙවියන් වහන්සේ උන්වහන්සේගේ සභාවට කතා කරනවා. ආත්මයන්න් වහන්සේ කරණට. ඒ තමයි හැරෙන්න. සභාවේ වෙන පිළිකුල් දේ ගැන මේ සභාවේ සමස්ත සභාවේ ඇතුලේ සිදුවෙන පිළිකුල ගැන, දේව අපහාසය ගැන, දුක් වෙන, කඳුළු සලන, ඒ ගැන සුසුම් හලන අයව උන්වහන්සේ මාක් කරන. උන්වහන්සේගේ ලකුණ තියෙනවා. උන්වහන්සේ මාක් කරන අය. අයි දන්නවද? උන්වහන්සේ මාක් කරන්න යේසුස් වහන්සේගේ ලේවලි. යේසුස් වහන්සේගේ ලේවලින් මාක් කරන. පරණ කිවිසුම් පිළිදැක්ක සුදු ඇඳගත්ත කෙනෙක් තීන්තවලින් ලකුණු කරනවා. දැන් සුදු ඇඳගත්ත කෙනෙක් එයාගේම ලේවලින් අපිව ලකුණු කරනවා. අනිත් අයට විනිශ්චය ගේනකොට ඒ අයට බලනෝපාන පිණිස යේසුස් වහන්සේ කතා කරලා කියනවා, මාගේ සෙනගනි ඇගෙන් එළියට එන්න, නැත්නම් ඇයට වෙන විනාශයෙන් ඔබටත් පංගුකාරත්වය ලබන්න යනවා. එලිදරව පුතේ අපිට කියනවා බබිලෝනි ක්‍රමයෙන් එළියට එන්න. සභාව ඇතුලේ බබිලෝනි ක්‍රමය තියෙන්න බෑ. හැබැයි දැන් සිද්ධ වෙන්නේ ඒක. බබිලෝනි ක්‍රමය ලොකු බිස්නස් එකක්. දෙවියන් වහන්සේ පිළිකුල් එක. උන්වහන්සේට පිළිකුල්. ඒ පිළිකුල් ස්වභාවය, පිළිකුල් බව දැනගන්නට යනවා ළඟදී මේ විනිශ්චයත් එක්ක. එනිසා ඔබ මේ සභාව ඇතුලේ සිදුවෙන දේ ගැන පිළිකුල්, ඒ පිළිකුල් කම් ගැන සුසුම් හෙලනවා නම්, ඔබ වේදනාවෙන් ඉන්නවා නම්, ඔබට තරවටු කර නිසා සභාපාලකවරයා ගැන නෙමෙයි මේ කතා කරන්නේ. ඔයාව හුරතල් කරමින්, ඔයාව හුරං කමින් සභාව ඇතුලේ කරන විකාරය නිසා දෙවියන් වහන්සේගේ නාමයට පිටස්තර මිනිසු කරන අපහාසය ගැන ඔයා වේදනාවෙන් ඉන්නවනම්, දුක් විඳිනවනම්, අන්‍ය භක්තිකයන් ක්‍රිස්තියානියාව සමච්චලයට ලක් කරනකොට මේ සභාව ඇතුලේ සිදුවෙන විකාර නිසා වසුසුම් හෙලන කෙනෙක් නම් දෙවියන් වහන්සේව ලකුණු කරනවා. නැත්තම් පිළිකුලත් එක්ක ඒක හොඳයි කියාගෙන
යහපතට නපුර යහපතට නපුරයයි කියමින් නපුරට යහපතයි කියන කෙනෙක් මං කියනට හැරෙන්න තාම අනුග්‍රහය තියෙන නිසා තාම අනුග්‍රහය තියෙන තාම අනුග්‍රහය වලංගුයි හැරෙන්න අපි ආඥා කරමු ස්වාමිනී නාසරති යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අපි ඔබ වහන්සේ වෙතට ඇවිල්ලා දිව්‍යානනී ඔබ වහන්සේගේ අනුග්‍රහය ගැන අපි සුතිවන්ත වෙනවා දිව්‍යානනී ඔබ වහන්සේ ස්වාමිනී ඒ මහා පිබිදීම ඇති කර මේ කාලයට වසර 500ක් ආසන්න කාලයේදී ඔබ වහන්සේ කළා වූ ඒ මහා පිබිදීම ගැන ඒ ක්‍රියාදාමය ගැන වසර 500කට කලින් ආරම්භ වුණු ඒ ක්‍රියාදාමය තුළ දැන් ඔබ වහන්සේ අවසානයක් දක්වා ඇවිත් තිබෙන නිසා මේ වසර 500ක් කාලයක් තුළ ඔබ වහන්සේ කළ සියලු දේට අපි ස්තුතිවන්ත වෙන අතර දැන් ස්වාමිනිය ඔබ වහන්සේම අපි එකින් එක්කෙනා තුළ ක්‍රියා කරමින් ඔබ වහන්සේගේ සැලැස්ම කැමැත්ත අප තුළ ඉෂ්ට කරන්න කියලා අපි ආඥා කරමු. දෙවියනනි ඔබ වහන්සේට අප තුළින් ගෞරවය ලබන පිණිස අපගේ ජීවිතවලින් ඔබ වහන්සේගේ නාමය උසස් වෙන පිණිස මෙන්න අප තුළ සෑදෙන්න. මක් නිසාද අපි දුර්වල වූ සෙනගක්. අපි මාංශාකාරව ඔබ වහන්සේට ගෞරවය ගෙන දෙන්නේ නෑ. නමුත් ස්වාමිනිය ඔබ වහන්සේගේ ආත්මයන් වහන්සේ කරන කොටගෙන අපි මාංශය මරාදමා ඔබ වහන්සේගේ ස්වභාවයට හැරෙන ඒ ජර්නි එකේ ගමනේ ඉන්න අය හැටියට අපි ඉල්ලනවා ස්වාමිනිය අප තුළ සම්පූර්ණ වෙන්න. ඔබ වහන්සේම අප තුළින් ප්‍රකාශ වෙන්න. ලෝකේ මිනිසයන් අපි තුළින් ඔබ වහන්සේව දකින්න සලස්වන්න. ඒ සම්පූර්ණ පුරුෂකම අප තුළ ඇති කරන්න සු. නාසරති යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. හොඳයි අපි සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක සම්බන්ධ වුණාට ලබන සතියේ අපි මේ වගේ ස්වාමීන් වහන්සේ කතා කරන දේවල් තුළින් ඔගලොත් එක්ක මුණ ගැහෙන බලාපොරොත්තු වෙනවා. එතකන් දෙවියන් වහන්සේගේ අනුග්‍රහය ඔබ කෙරෙහි අධිකව බබලෙමු. ආමේන්.